ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් අවධානය සිරස්තල වෙත නැගිනහිර ජැටියේ ප්‍රශ්නය විසඳන්න අගමැති මහින්ද මැදිහත් වෙයි ඇස්ට්‍රා සෙනිකා තුන්වන දිනටත් එන්නත් කරද්දී කොරෝනා පුකුරෙන් 882 දෙනෙක් සුවය ලබා ගෙදරයයි සැෂේ පැකට් මාර්තු 30න් අවසන් ගමන් යයි ආර්ථිකයේ හදවතට බෝම්බ ගසා අදට අවුරුදු 25යි දේශපාලන පරිගැනීම් ගැන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනාධිපතිගෙන් ප්‍රී පුද්ගල කොමිසමක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා අද කාල්ටන් නිවසට ආපු මාධ්‍යවේදීන්ට අවධාරණයෙන්ම කිව්වා. ඒ වගේම තමයි සහන් ජැටිය ගැටලුව විසඳන්න තමන් සමග සාකච්ඡාවකට එන්න කියලත් අගමැතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ට ආරාධනාවකුත් කරලා තියෙනවා. හැබැයි මේ වෙනකොටත් වරාය සේවකයන් නම් ඉන්නේ අකුරටම වැඩවල යෙදිලායි. කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ ඉන්දියාවට විකිණීමට ගිවිසුම් කසා තිබුණේ පසුගිය රජයේ සමයේ. එහෙත් වර්තමාන රජයේ ඉන්දියාවත් සමග සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා 51%ක අයිතියක් සහ පර්යන්තයේ පාලනය වරාය අධිකාරී යටතේ තබා ගැනීම එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිතුමා වරායේ වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේ ඉකුත් 13 වෙනිදායි. එහිදී ජනාධිපතිතුමා උදාහරණීය කළේ නැගිනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැති බවයි. පසුකේ රජය හම්බන්තොට වරායේද 99 වසරකට චීනයට බදු දී තිබූ බවද ජනාධිපතිතුමා සිහිපත් කළා. මත්තල ගුවන්තොටුපළ සහ නොයෙච්චෝල බලාකාරයේද විකිණීමට පසුකේ රජය සකසා තිබූ පිපුරුපත් වත්මන් රජය මුළුමනින්ම නවතා දෙමූ බවයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ. ජනාධිපතිතුමා අගමැතිතුමා පමණක් නොව රජයේ මැති ඇමතිවරුන්ද අවධාරණය කළේ නැගිනහිර ජැටිය විකුණන්නේ නැති බවයි. එහෙත් නැගිනහිර පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ තබා කණ්ඩායම් ඉල්ලමින් වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ලිඛිතව දැනුම් දෙන තුරු මෙම තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. නැගිනහිර ජැටිය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා. පක්ෂයට යෝජනා කරන්න දෙයක් නැහැ. අපි ඒ කාටවත් දෙන්නේ නැහැ. විකුණන්නේවත් නැහැ. බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්ති සමිති වලට කියන්නේ අපි කිසි විටක මේ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. එහෙම දෙනවද කියලා. කැබිනට් මණ්ඩලයේ ඉන්න 99ක් ඉන්නේ විකුණන්න ඕන නැහැ කියන පදනම. ජනාධිපතිතුමාත් ඒ මතයෙන් හැර පිට මේ දේපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙවෙයි අපිට බලය දීලා තියෙන්නේ. කෙසේ වෙතත් අද දිනේදීත් වරාය සේවකයන් පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූයේ තුන්වන දිනටයි. වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබියදී ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින්නේ. වරාය අධිකාරියේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේකට අපි කලබල විය යුතු නැහැ. මේ අපි වෘත්තීය අරගලය පටන් ගන්න කොටත් මේ ගැසට් නිවේදනය මීට කලින් නිකුත් කරලා තිබුණා 10 වෙනි මාසේ 27. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය සේවාවක් ගැසට් කරන්න පුළුවන් මාසයක් විතරයි. මාසෙන් මාසේ නැවත අලුත් කිරීමක් තමයි සිදුනේ. ඒ නිසා මොන බලපෑම තිබුණත් මොන රතු නිවේදන දැම්මත් අපේ වෘත්තීය අරගලය අපි නවත්තන්නේ නැහැ. අධිකරු ජනාධිපතිතුමා මේ වෙනකොට පණිවිඩයක් ලබා දීලා තියෙනවා සහ උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් අපිට ලිඛිත විල්ල මේ වෙනකොට ලැබුණ නැහැ. අපි අමාත්‍යංශ ලේකම්තුමාටත් කතා කරා, සභාපතිතුමාටත් කතා කරා. එතකොට හෙට දිනේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි විශ්වාස කරනවා එතනදී අපිට මේ ලිඛිත ලියවිල්ල ලැබෙයි කියන එක. හෙට දිනේ කැබිනට් මණ්ඩලයට වරාය සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරී සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ඊයේ දින ප්‍රකාශයක් සිදු කළා. මේ වෙනකොට මට කියන්න තියෙන දේ තමයි ඉතාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන් රටේ අයවුලුන් එවැගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳෙන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සහ ඒ වගේම මම හිතනවා සමුදාය වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතිතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන් කොයි දිශාන්තයටද මේ කටයුතු සිදු වෙන්නේ, කොයි දිශාන්තයටද මේවා ගමන් කරන්නේ කියලා.
ඉතාමත් සුබවාදී ලෙස මේක විසඳෙන බවයි මට වරාය සභාපති හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතර කොළඹ වරායේ ගැටලුව සම්බන්ධයෙන් නඩු පාර්ශවයේ දේශපාලන පක්ෂ 10ක් එක්ව ඊයේ දිනේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ අවස්ථාව වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින දේශපාලන පක්ෂ 10ක් ඒකමතිකව අපි එකඟතාවයකට ආවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒක වෙනත් කවර පාර්ශවයකටවත් කිසිම කොටසක් හෝ පොඩ්ඩක් හෝ ලොකු කොටසක් හෝ පොඩි කොටසක් හෝ ලබා නොදිය යුතුයි. වරාය අධිකාරිය පමණක් සතුවිය යුතුයි කියන ස්ථාවරය අපි පක්ෂ 10 කටයුතු කරනවා. ඉදිරියේදීත් අපි මේ පක්ෂ 10 ආණ්ඩුවේ ආරක්ෂා වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ ආරක්ෂා වෙනුවෙනුත් ඒ වගේම රටේ සුබසිද්ධිය වෙනුවෙනුත් අපි එකට එකමුතු වෙලා කටයුතු කරන්නත් මේ අවස්ථාවේදී එකඟ වුණා. සඳුදා අමාත්‍ය මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අද දිනේදීත් වරාය සම්බන්ධයෙන් මෙලෙස මාතෘ අදහස් පළ කළා. ඔය දේශපාලඥයෝ එළියට බහැලා කරන්නේ ආණ්ඩුවේ නාට්‍ය තවත් කෑල්ලක්. ඒ කියන්නේ මේක අන්තිමට කැරකිලා කැරකිලා වෘත්තීය සමිති සහ මේ ගෙන අරගෙන ආපු මේ ලොකු දෙවන්ත සටන අඩපණ කිරීම සඳහා පටන් ගැනීම තමයි ඔය කරේ. ඒ නිසා මම කියනවා මේ වෙලාව වෘත්තීය සමිති වලටත් කියනවා කිසි කෙනෙක්ට රැවටෙන්න එපා. ඔය ඔතනට එන්නේ දේශපාලඥයෝම පමණයි. නැතුව මේ එක එක අර මග මේ මග මේ නියෝජනය කරමින් කියලා මිනිස්සුන්ගේ පැත්ත හිට ගන්නවා කියලා. මේ වෙලාවේ ඔය ආණ්ඩුවේ ඉන්නේ එක දේශපාලඥ මිනිස්සුන්ගේ පැත්ත හිට ගන්නේ නැහැ. ආයෝජනයක් කියලා ඒක සංවර්ධන කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒක මොකද අපේරට සල්ලි නැහැ. දැන් ණය බර තියෙනවා. මේ ආයෝජනයක් කියලා ඒක සංවර්ධන කරලා ඒක විශාල අපිට 51%ක් ලාභ වෙනවා නම් අපි සතුටු වෙන්න ඕනේ. මේ වාගේ රටවලට එකතු වෙලා මේ ආයෝජන මේ සංවර්ධන කරනවා නම් ඒක හොඳ වැදගත්. මේක එතන අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා මම මේ වෙලාවට කියන්න කැමතියි. කොළඹ වරාය රත්තරන් පිටර දාන මේ කිකිලියක් වත් අසීමාන්තික සම්පතක්. ඒක දකුණ නැගෙනහිර බටහිර මෙහෙම මේක හදන්න පුළුවන් මේ වරාය. ඒක නැව් වලට ඕන පැත් ඕන විදිහට එන්න පුළුවන්. ලෝකෙම වරාවල් අඩුයි කියලා කියන්නේ. එහෙම ඒ දැන් ආරංචිය තියෙන්නේ මොකද්ද? නැගෙනහිර දෙන්න ගියාම නාණ්ඩ වෙන නිසා මොකද්ද? බටහිර වරාය ඒ ජැටිය හදලා ඒක ඉන්දියාවට දෙන්න ආණ්ඩුව දැන් දේශපාලන සූත්‍රයක් අදගෙන යනවා. අපි ජනතා මතයට කන් දෙනවා, විකල්ප යෝජනා වලට කන් දෙනවා. ඒ සියල්ලටම කන් දීලා තමයි තීන්දුවක් ගන්නෙ. දැන් බලන්න ඔය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හැම කාරණයකදීම අපි සාකච්ඡා කරනවා. අපේ කඳුර ඇතුලේ විවිධ මත තියෙනවා. විවිධ පක්ෂ අපි නියෝජනය කරනවා. ඒ හින්දා අවසානයේ අපි රටට හොඳම දේ තීන්දුවක් සම්බන්ධයෙන් එනවා. ඉතින් ඒ හින්දා මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කවුරුත් කිඹුල් කඳුළු හෙලන්න ඕනේ නැහැ. ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම තුන්වන දිනටත් අද දිවයින පුරාම සාර්ථකව සිද්ධ වෙද්දී කොරෝනාවෙන් රෝගීව හිටපු තවත් 882 දෙනෙක් සුවය ලබලා නිවෙස්වලටත් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශයටත් ලබා දෙන්න පුළුවන්ද කියලා සොයලා බලනවා කියලා සෞඛ්‍ය අංශ අද ප්‍රකාශයකුත් කරලා තියෙනවා. අද දිනේ නව රෝගීන් 351 දෙනෙකු වාර්තා වුණා. ගෙවුණු දින තුනක කාලයට අවධානය යොමු කරනකොට දෛනිකව අපේ රටෙන් කොරෝනා ආසාදිතයන් 801 වූ සංඛ්‍යාව බැගින් වාර්තා වුණා. ඒත් එක්කම එම කාලය තුල කොරෝනා මරණ 23කුත් වාර්තා වුණා. මේ අතරේ අපේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් ඉන්නවා මේ තත්ත්වය කළමනාකරණය කරගනිමින් අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. මේ තොරතුරුත් එක්ක අපි අදත් සූදානම් කොරෝනාවේ අලුත්ම තත්ත්වය ඔබට මේ විදිහට අරගෙන එන්න. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂිල් එන්නත ඊයේ දිනේ වර විට 37825 දෙනෙකුට ලබා දී තිබෙනවා. පසුගිය 29 වනදා 5286 දෙනෙකු වෙනුවෙන් එන්නත ලබා දී ඇති අතර ඊයේ දිනේදී 32539 දෙනෙකු සඳහා එන්නත ලබා දුන්නා. එන්නත් කරන වැඩසටහන තුන්වන දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. පොලිස් නිලධාරීන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන නරහෙන්පිට පොලිස් රෝහලේදී ආරම්භ කෙරුණා. පොලිස් නිලධාරීන් සිය දිනෙකු සඳහා එන්නත් කිරීම අද සිදු කෙරුණා. අමාත්‍ය රියා අත්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොලිස්පති සීඩී වික්‍රමනාත්යන් මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පොලිසිය මහජනයාත් සමග ඉතාම කිට්ටුවෙන් කටයුතු කරන අය අවදානම් තත්ත්වයේ ඉන්නේ. ඒකින්ද පොලිසියට අනිවාර්යයෙන්ම මේ එන්නත ලබා දීම අනිවාර්යයි. පොලිසිය මගින් දැනටමත් ඉතා හොඳ කාර්යභාරයක් කරලා තියෙනවා. ආසාදිත වෙච්ච අයගෙන් මම හිතන්නේ 2000 ගානකින් දැනට 100,000ක්ම සුව වෙලා දැනට 180 ගානක් පමණයි ඒ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නේ. මේ එන්නත ලබා දීම ගැන නැවතවරම විශ්වාසවන්ත වෙනවා. ඒ තුළින් මම හිතන්නේ පොලිසියේ සියලු නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වැඩි වෙලා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි වෙයි කියලා.
මෙතර මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ වෙතද එන්නත් ලබා දීම සිදු කෙරුණා. කොරෝනා එන්නත පෞද්ගලික අංශයටත් ගෙනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සුවපල්න බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළා. එන්නතක් ලංකාවට ලබා ගන්නකොට නිකන් දුන්න පළියට අපට රටක් විදිහට ගන්න බෑ. ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යරු ඉතාම උසස් ගණයේ විශේෂඥ වෛද්‍යරු. ඒගොල්ලෝ වෙනම අධ්‍යයනය කරලා බලනවා මේ දත්තයන් මොනවද? කී දොට මේ වැක්ම එන්න දීලා තියනවද? ඒකේ සංකූලතාව කොච්චර ආවද? ගැන බලලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක පුද්ගලික අංශයට දෙන්න පුළුවන්. නමුත් එකම දේ තියෙන්නේ නිෂ්පාදකයන් පවා පුද්ගලික අංශයට තාම නිකුත් කරන්නේ නැහැ. ඉතින් අපි තව මාසයක් දෙකක් යනකොට මම හිතන්නේ ඔක සමතරපත් වෙයි. ඒ වෙලාවට පුද්ගලික අංශය ඇයටත් මේක ලබා ගන්න හැකියාව තියෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 63644ක් 6172 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 57159ක්. හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදකලා බවින් නිදහස් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. නරහෙන්පිට පොලිස් වසමේ සියවත්ත, වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩ්‍රූස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩ්‍රූස් පෙදෙස, ඇන්ඩ්‍රූස් පාර සහ පෑලියගොඩ පොලිස් වසමේ ගංගපිට ග්‍රාම නිලධාරී වසමේ 90වත් යන ප්‍රදේශයි හෙට උදෑසන සිට හුදකලා බවින් ඉවත් කෙරෙන්නේ. ගෙවිගිය පැවිසි හතර තුල ලෝපුරා වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5,1099ක් මරණ 12,638ක් සිදුව තිබෙනවා. ඇමරිකාවෙන් ගෙවිගිය පැවිසි හතර තුල ආසාදිතින් 1,40,732 දෙනෙකු හඳුනාගත් අතර මරණ 2,889ක් වාර්තා වුණා. බ්‍රසීලෙන් ආසාදිතින් 57,498ක් වාර්තා වෙද්දී මරණ 1,196ක් සිදු වුණා. බ්‍රිතාන්‍යෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,275ක් මරණ 1,200ක් වාර්තා වුණා. රුසියාවෙන් ආසාදිතින් 19,032ක් හඳුනාගනිද්දී මරණ 512ක් සිදු ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ ආසාදිතින් 13,065 දෙනෙකු හඳුනාගත් අතර මරණ 128ක් සිදු වුණා. COVID-19 වෛරසය පරාජිත පත් කිරීමේ සටන දැන් තියෙන්නේ ඉතාමත්ම තීරණාත්මක තැනක. මිනිස් වර්ගයා දැන් ඉන්නේ ජයග්‍රහී සීමාවට ඉතාමත්ම ළඟින්. වැඩි ඈතක් නැහැ. අපි ඉක්මනින්ම මේ කොරෝනා වෛරසය පරාජයට පත් කරනවා. නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ ආශ්‍රිතව අද උදෑසන සුළු භූකම්පන තත්වයක් වාර්තා වුණා. මේ වගේ භූකම්පන ඉදිරි දිනවලදීත් ඇතිවෙන්න හැකියාවක් තියෙනවා කියලයි භූවිද්‍යාංශ ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට දැඩි අවධානයෙන් ඉන්න කියලත් එම අංශ අනතුරු ඇඟවීමක් කරනවා. රිෂ්ට පරිමාණ ඒකක දෙකක ප්‍රබලත්වයක් සටහන් කරනු මෙම සුළු භූකම්පන තත්ත්වයට පෙරද මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයක සුළු භූකම්පන වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා कंपन सिद्धवेलाध्यम कंदुकरे प्रधान भूविद्यात्मक विभेद आश्रित कबल यसवेलकोट अनिवार्यम पृथ्वी कबल दिदरा मे विभेद अर्हतमीम सिद्धवे मध्यम कंदुकरे भूविद्या बलवत विभेद विशाल प्रमाण एकाक्तम विक्टोरिया विभेद दिवनीक रांदिनिगल विभेद तुंगनीक महावेली विभेद तमें विभेद अर्हतम मे यसवीम सिद्धवे मे यसवीम सिद्धवेन मे विभेद आश्रित कंपन सिद्धवे නිසි එමෙන්ම ඉහළ කඳුකර ප්‍රදේශවල සිට විශාල ගල් පහද්දින් කරා පෙරළීමේ අවදානමක්ද ඇති බැවින් අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස එම අංශ දනුන් දෙනවා. තවමත් ස්ථිර විසඳුමක් ලැබිලා නැති පරිසර ප්‍රශ්නයක් තමයි කසල ප්‍රශ්නය. තීරණ ගණනාවක් ඒ වෙනුවෙන් අරන් තියෙනවා. තවත් ලොකුම පරිසර ගැටලුවක් වෙලා තියෙන්නේ ප්ලාස්ටික්. අන්න ඒ ගැනත් දැඩි තීරණයක් මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක කරනවා කියලා මධ්‍යම පරිසර අධිකාරිය කියනවා.
තනි භාවිත හෙවත් සැෂේ පැකට් සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මකයි. නිසි ක්‍රමවේද වලින් තොරව මේවා පරිසරයට බැහැර කිරීම හේතුවෙන් පරිසර දූෂණය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පළමු අදියරේදී තනි භාවිත හා කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක කිරීමටයි මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙන්නේ. මේ අතර ඕනෑම ප්ලාස්ටික් නිෂ්පාදනයකට අදාළව ඒ සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්ය වෙනවා. ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීම මෙහි අරමුණයි. ගයා කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් අමතක කරලන්නට බැරි අඳුරුතුම අතීතයක් අපිට තියෙනවා. අවුරුදු 30ක් ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා අපේ රට වින්ද දුක් ගැහැට නම් මෙතකයි කියා නිම කරන්නට බැහැ. ඔව් සහන්, ඒ අඳුරු අතීතයේ අඳුරුතම දවසක් මීට අවුරුදු 25කට කලින් අද වගේම දවසක සිද්ධ වුණා. ඒ අපේ ආර්ථිකයේ හදවත වෙච්ච ශ්‍රී ලංකා මහ බැංකුවට ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය. නවසිය 96 ජනවාරි 31 වනදායි පෙරවරු 10:49 සටහන් වුණා පමණයි. කොළඹ නගරයේම දෙදුරුම් කෑවේ සිදුවුවේ කුමක්දැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි ලෙසයි. ගෝල් ෆේස් පෙදසින් ජනාධිපති මාවත දෙසින් මර විලාප හඬ රැව් දෙන්නට වුණා. කළු දුමාරය අහස උසට නැගුණා. රටක් විනාශ කරන්නට පිඹුරුපත් සැකසූ ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් රටේ ආර්ථිකයේ හදවතට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ එලෙසයි. මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයන් බෝම්බ පිරවූ ලොරි රථයක් ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව අභියස හප්පා කළ මහා විනාශය. වසර 25ක් ඉක්ම යන මොහොතේත් මතකයට නැගෙන්නේ දුක කඳුල එක් වූ බිහිතියක් සමගමයි. මහ බැංකුවේ 41 දෙනෙකු සහ තවත් සිවිල් වැසියන් 45 දෙනෙකු එම බෝම්බයට බිලි වුණා. 1500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. කොටි ත්‍රස්තයන්ගේ මානව හිමිකම් ගැන කිඹුල් කඳුළු හෙලන දෙස් විදෙස් බොහෝ දිනාට ශ්‍රී ලංකාව තුල මෙවැනි විනාශයන් සිදු වූ බව අද වන විට අමතක වෙලා. කෙසේ වෙතත් දැන් සියල්ල අවසන්. ප්‍රහාරයට බෝම්බ රැගෙන ආ අයත්, ප්‍රහාරය සැලසුම් කළ අයත්, ප්‍රහාරයට උපදෙස් දුන් වේලපිල්ලේ ප්‍රභාකරනුත් අද නැහැ. ඒත් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේ මතකයන් හදවතේ සිර කරගත් බොහෝ දෙනෙක් තවමත් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳව සමාජයට අමතක වී ගියත් ඔවුන් මුණ දුන් ඒ අඳුරු සිදුවීම් කිසිදා ඉතිහාසය තුල මකා දමන්නට හැකියාවක් නැහැ. අප අද මේ සටහන තබන්නේ මීට වසර 25කට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ දීපු පුරාගිය ඒ ම්ලේච්ඡ බෝම්බයට බිලි වූ අපගේම සහෝදරයන් තවමත් අපට අමතක නැති නිසායි. දේශපාලන පරිගැණීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගෙන විමර්ශනයේ සඳහා පත්කල කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. මාස 3ක් ඇතුළතදී අවශ්‍ය පරීක්ෂණත් විමර්ශනත් සිදු කළ යුතු බවටයි ජනාධිපතිතුමා කොමිෂන් සභාවට දන්වලා තියෙන්නේ. දේශපාලන පරිගණකය පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගෙන විමර්ශනය සඳහා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියද හිමි වුණා. යාදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම හෝ පාර්ලිමේන්තුව නිර්දේශ කරන වෙනත් සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවටයි.
යනුවයි අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා මෙම ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා එම කොමිසමේ සභාපතිවරයායි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ අභ්‍යාසනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා මෙහි සෙසු සමාජිකයන් වනවා. අදාළ නිගමන හා නිර්දේශ පනවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වාර්තාව හා අතුරු වාර්තා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා මෙම ත්‍රිපුද්ගල කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. අදාළ පරීක්ෂණ වලට සියලුම රාජ්‍ය නිලධාරීන් සහ වෙනත් පාර්ශව තොරතුරු සැපිය යුතු බවටද ජනාධිපතිතුමා විශේෂ ගැසට් නිවේදනයකින් නියම කර තිබෙනවා. අපේ රටේ සිනමාව වේදිකාව වගේම ලේඛන කලාවටත් විශාල සේවාවක් ඉටු කළ නිර්මාණකරුවෙකු පිළිබඳව අද අමතක නැති මතක තුලින් අපි අතීතය ආවර්ජනය කරන්න සූදානම්. රටට අමතක වෙන්න ගියත් මේ සුවිශේෂී නිර්මාණකරුවා අපට නම් කිසිම විටක අමතක වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම අමතක නොවන මේ නිර්මාණකරුවා ගැන කියන්න ගයන් ඇල්ලේගොඩ සූදානමින් ඉන්නවා. මේ චරිතය විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලැබනකොට වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒකේ නම තමයි ගොළු බිරිඳ. මෙතනින් ආරම්භ කරන මේ නිර්මාණකරුවාගේ ගමන් මග අපේ රටේ කලාවට අති විශාල නිර්මාණ සංඛ්‍යාවක් උරුම කරලා දෙනවා. වේදිකා නාට්‍ය නිෂ්පාදනයට අමතරව රංගනයට දායක වීමෙන් මොහු කලාවට ලබා දෙන දායකත්වයත් අති විශාලයි. අමතක නැති මතක විශේෂාංගෙන් අද අපි ඔබට කියන්නේ අන්නේ සුවිශේෂී නිර්මාණකරුවාගේ ජීවිත කතාව. ඔහු නමින් නාමෙන් වීරමුණි. මලි මලි චොන් පුපියන රංගන බමර ජීවිතේ කප්පුරු හිස දළු ලේලන දව යවන ජීවිතේ 1934 අගෝස්තු 31 වනදා මෙලව උපත ලැබූ නාමිල් වීරමුණි නම් වූ ඔහු කුඩා කාලයේ සිටම දහසකුත් දුක් ගැහැට මැද්දේ ජීවන ගමන ඇරඹුවෙක්. මවගේ සහ පියාගේ වියෝවෙන් පසුව ඥාතිවරයෙකුගේ නිවසේ හැදී වැඩුණු කුඩා නාමෙල් අධ්‍යාපනය හැදෑරීමට පාසල් කිහිපයකටම ඇතුළත් වුණා. කෙසේ වෙතත් අවසානයේදී කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන නාමෙල් වීරමුණි 1957 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හැදෑරීමටයි. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුලදීම වේදිකා නාට්‍ය නිර්මාණයට යොමුණු මේ නිර්මාණ ශිල්පියා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය රසකට අධ්‍යක්ෂණයෙන් මෙන්ම රංගනයෙන්ද සිය දායකත්වය ලබා දී තිබෙනවා. මුලින්ම මගේ ජීවිතයේදී මම ස්පර්ශනය කළා එහෙම නැත්නම් අධ්‍යක්ෂණය කළා ගොරු බින්ද කියලා නාට්‍යයක්. ඒ නාට්‍ය තාමත් අපි රඟ දක්වනවා. මාල්නි වීරමුණි හදිසියෙන්ම සම්පූර්ණයෙන්ම ආවේ ගොරු බින්ද හැටියට ඔන්න ඔය නාට්‍යයෙන් අහම්බෙන්. මගේ ජීවිතයේදී මම නිෂ්පාදනය කරපු මාධ්‍ය වේදිකකු අසපත කියන නාට්‍ය ඒකෙන් තමයි මුළු ජීවිතේම සත්‍යය කියන දේ සම්පූර්ණයෙන්ම මාධ්‍ය වේදින් තමන්ගේ ජීවිතේ පවා කැප කරන පිරිසක් හැටියටයි මම සලකන්නේ. සත්‍ය හොයා යන පිරිසක් හැටියට මාධ්‍ය වේදින් ඒ තේමාව පදනම් කරගෙනයි මම මාධ්‍ය වේදික අසපත කියන නාට්‍ය ලිව්වේ. රත්තරන් ගොළු බිරිඳ හෙලේ නැග්ග ඩෝන් පුතා නැටුකාරි කොරා සහ අන්ධයා ඇතුළු වේදිකා නාට්‍ය මෙන්ම වෙස්ගත්තෝ වල්මත්තුවෝ සිහසුන හාරලක්ෂය කස්තුරි සුවඳ ඇතුළු චිත්‍රපට කිහිපයක රංගනයටද ඔහු දායකත්වය දැක්වුවේ තමා තුල වූ රංගන කෞශල්‍ය මනාව පෙන්නුම් කරමින්. 1997 ඇමරිකාවේ අධ්‍යාපනය කරද්දී එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයෙන් ඉඳද්දී නිෂ්පාදනය කළ මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු කියන නාට්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඒ නාට්‍යයේ සම්පූර්ණයෙන්ම ඇමරිකන් ජාතික නළු නිළියන් පිරිසක් යොදවගෙනයි මම මේ නාට්‍ය නිෂ්පාදනය කළේ. මෙරට නාට්‍ය ශිල්පීන්ට අද අත් වී ඇති ඉරණම කුමක්ද? ලෝකයේම අනිත් රටවල් වල කලාකරුවා තමයි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වශයෙන් සලකන්නේ. නමුත් අපේ රටේ අද සම්පූර්ණයෙන්ම ඒ කොරෝනා ප්‍රශ්නේ නිසාද මන් දන්නේ. නමුත් ඉතාම දුක්ඛදායක තත්ත්වයක් තමයි කලාකරුවට අද
තියෙන විශේෂම නාට්‍යකරුවා නාට්‍යකරුවා සම්පූර්ණයෙන්ම එම හිඟන්නේ කොලෙසයි සැලකන්නේ ඔහුට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ මොකද මුදල් ලැතින් ඔහු ඉතාම දුර්වල සත්වයකට පැත්තලා තියෙනවා मंग योजना रटे आंडोट किसीम बरक नोबी नाट्य अरमुदला पीटुअन के विशेष अरमुदला वृत्तीय पिछटेट नाट्य करवा नगे सी जीवन गमने असू हत्मनविय पसुकर में सिटिन नामिल वीरमुनि नम्मू सुविशेषी निर्माण करवा अदवन विट बुरल्ल नगरे सी सुंदर निवाहनटवी जीवित गत करनवा මෙරට කලාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ නාමල් වීරමුණි නම් වූ විශිෂ්ට කලාකරුවාණෙනි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප ඔබට මෙසේ පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා මෙදහස් කලා සන්ධානය දෙපන්තවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් යලි තමයිමු රාත්‍රී 9:30ට